2008 සහ 2009 වසරවල තරුණීන් 11 දිනක පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා. නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවන දිනටත් වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. මේ පිළිබඳව අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා, විත්තිකාර කරන්නාගොඩ මහතා පදිංචිව සිටින බැද්දගාන ප්‍රදේශයේ පිහිටි නිවසකට වැලිකඩ පොලිසිය මගින් සිතාසි බහර දීමට ගොස් තිබුණත් එයෝ නොසිටි බව දන්වා සිටියා. ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයාද අධිකරණයේ හමුවේ කරුණු දක්වා ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ. විනිසුරු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා කරණාගුඩ මහතාගේ නිවස වසා තිබුණද ඔහු තවමත් එහි පදිංචිව සිටින බව කියා සිටියා. තවදුරටත් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා, විත්තිකාර කරණාගුඩ මහතා පදිංචිව සිටින තවත් නිවසක් කිරුළපරම ප්‍රදේශයේ තිබෙන බවත්, ඊට රහස් පොලිසිය නිලධාරීන් ඊයේ දින ගොස් සිතාසි බහර දීමට උත්සාහ කළත් ඔහු නොසිටි බව ප්‍රකාශ කළා. වසන්ත කරණාගුඩ යනු ශ්‍රී ලංකා නාවික හමුදාවට සිටින එකම අද්මිරාල්වරයා බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඔහු ප්‍රසිද්ධ රාජ්‍ය උත්සවවලට පවා පෙනී සිටින බවද අධිකරණයේ හමුවේ දන්වා සිටියා. එසේ තිබියදී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් වන රහස් පොලිසියට වසන්ත කරන්නාගුඩ මහතා සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බව දන්වා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරන්නාගුඩ මහතාට ආරක්ෂාව සැපයීම තවදුරටත් නාවික හමුදාව විසින් සිදු කරන බවයි දන්වා සිටියේ. මේ හේතුවෙන් ඔහු අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස් පතිවරයා මාර්ගයෙන් යලි සිතාසි නිකුත් කරන ලෙසද සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකාර වසන්ත කරන්නාගුඩ මහතාට මීළඟ නඩුව කැඳවන දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස් පතිවරයා මාර්ගයෙන් යලි සිතාසි නිකුත් කිරීමට නියෝග කළා. මේ අතර දැනට සේවය අත්හිටුවා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි ශිහබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ පටිගත වූ දර්ශන මකාදමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ඇඳවන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ තිබූ මෙම CCTV දර්ශන අඩංගු දත්ත රඳවණය අධිකරණයේ අමසරයකින් තොරව විත්තිකාර පාර්ශවයේ අතට පත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය පසුගිය ජනවාරි 16 වනදා නියෝග කළේ එම දත්ත රඳවණය ජනවාරි 20 වනදාට පෙර යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දෙන ලෙසයි. ඒ අනුව සැකකාර සාෆි ශිහබ්දීන් මෙම CCTV දත්ත රඳවණය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී ඇතත් එහි දර්ශන කිසිවක් නොතිබූ බවයි අධිකරණයේදී අනාවරණය වුණේ. මේ DVDR යන්ත්‍රය තුළ කුමන ආකාරයේ තොරතුරු ගබඩා වෙලා තිබුණාද කියන කාරණේ අපරාධවල සම්බන්ධ අපි දන්නේ නැහැ. ඒ නිසා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගරු අධිකරණයේ ඉල්ලීමක් කරා මේ DVDR යන්ත්‍රය රස පරීක්ෂකවරයා වෙත යවා නැවත එහි ගබඩා වී තිබෙන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබේද කියලා සලකා බැලීම සඳහා. ඒ වගේම අද නඩුව කැඳවුණු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් ඉල්ලීමක් කරා. ඒ තමයි අවසර නැතුව කරන ලද LRT සැත්කමක් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලද මවකගේ වාර්තාවක් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කුලියපිටිය රෝහලට රැගෙන යාමට අධිකරණ නියෝග ඉල්ලා සිටියා. ඒ නියෝගය සඳහා ගරු මහේස්ත්‍රාත්තුමා අධිකරණයේදී අවසර ලබා දුන්නා. වෛද්‍ය සාපි විසින් කරන ලද සිසේරියන් සැත්කමක් අතරතුරදී සිදු කැපුමකදී දරුවෙක් මිය ගිහින් තියෙනවා. ඒ දරුවාගේ දේහය ගොඩගෙන අදාළ පරීක්ෂණ කටයුතු කරන්න කියලා අපි දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලුවත් ඒ කිසිවක් සිද්ධ වෙලා නැහැ. ඒ අනුව අද අපි ඒ සම්බන්ධිනු ඉල්ලීමක් කරා. ඒ අවස්ථාවේදී එකී නඩු කටයුතු වෙනත් නඩුකරයක් කරයක් කරහා ගරු අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද කියා සිටියා.